දැන් අපි හිතමු ජල විදුලි බලාගාර පිරලා තියෙනවා නම් අපිට ඒකෙන් උපරිම දෙන්න පුළුවන්. ඒ වගේම තෙල් ලැබිලා තියෙනවා නම් අපිට ඒකෙන් දෙන්න පුළුවන්. එක්ක ගල්ලඟුරු ලැබිලා තියෙනවා නම් ඒකෙන් දෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි විදුලි කප්පාදුව නැති කරන්න පුළුවන්. නමුත් මේ අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක දැන් මේ දවස්වල වැස්ස අඩු වෙලා තියෙන්නේ. ඒ වැස්ස අඩු වෙච්ච නිසා දැන් දැන් පාවිච්චි කරන විදුලි ප්‍රමාණයත් එක්ක එන්න එන්න රිසෝස් වල ලෙවල් අඩු වෙමින් යන්නේ. එතකොට අපිට කලමනාකරණය කරන්න වෙනවා එතන ජලය. එතකොට ඒ කියන්නේ පාවිච්චි අඩු කරන්න වෙනවා. ඊට පස්සේ තෙල් ලැබෙන ප්‍රමාණය තාම මදි. එතකොට ඒක අනුව ඒ තෙල් වලින් නිෂ්පාදනය ගන්න අඩු කරන්න. මේකත්ද මේ දැන් නොරච්චු විදුලි බලාගාරයත් අවාසනාවට දෙකක් නැවතිලා තියෙනවා. එතකොට ඒකිනුත් අඩු වෙලා තියෙනවා. එතකොට මේක කප්පාදුව කරන්න වෙනවා. මේකට විසඳුමක් කියලා කෙනෙක් අහනවා නම් ක්ෂණික විසඳුම් නැහැ. ක්ෂණික විසඳුම් කියලා දැන් අපිට මාසෙකින් විතර විසඳුමක් දෙන්න පුළුවන්. ඒ තමයි මේ ඩීසල් විදුලි බලාගාර ගේන්න පුළුවන්. එහෙම දෙන කට්ටිය ඉන්නවා ලෝකේ. ඒවා ටක් ගාලා ගේන්න පුළුවන්. හැබැයි මිල අධිකයි. එතකොට මේ මිල අධික එක ගෙනහොත් අපිට දැන් කොහොමත් අපිට ඩීසල් මාෆියාව කියලා ගන්නවනේ. එහෙම කතන්දරයකුත් තියෙනවනේ. එතකොට අපි කෙනෙක් කුර ගියයි ඕක තමයි ඔය ඩීසල් මාෆියාව ඔය ගේන්න හදන්නේ කියලා. ඒක අපි කියන්නේ ඊට වැඩිය හොඳයි මේ විදුලි කප්පාදුව කුඩාවට තියාගෙන යම් ප්‍රමාණයකට තියාගෙන මේක පාලනය කරගෙන යනවා වැස්ස ලැබෙනකන් සහ මේ මිල අඩු වෙලා තෙල් අපිට ගේන්න පුළුවන් වෙනකන්.